මෙම අලංකාරමත් උදැස්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. විවිධ පළාත් ගම්මාන නගර තුල විවිධ දේශයන් තුල ඔබ මේ යඥාවට එක්සිත් වෙන විට දවස් ආරම්භයේ පටන් අවසානයේ දක්වා දෙවියන් වහන්සේගේ බලවත් වූ අනුග්‍රහය අද දවස මත ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට යනවා. ඔබ විවිධ පළාත් ගම්මාන නගර තුල උදැස්සන යඥාවට එක්සිත් වෙන විට අපි එක්සිත්ව යඥා කරන විට මහත් වූ දෙවියන් වහන්සේගේ බලය අපේ ජීවිතයේ මත ක්‍රියාත්මක වෙන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, උනස්සේ ගෞරවයත් මහිමයත් ලබන්න වටිනා වූ දෙවියන් වහන්සේ, අපි මුළු හදවතින් උනස්සේගේ අභිමුඛයේ තුල අපේ ජීවිතේ ගත කරන්නට අවශ්‍යයි. අද දවසේ ඔබත් ඔබේ පවුල උදෙසා ඔබේ ජීවිතයේ උදෙසා අපි යාත්‍නා කරන්නට යනවා. ඔබත් මේ යාත්‍නා කාලයට එක්සිත්ව අප සියලු දෙනා මුළු හදවතින් අපි දෙවියන් වහන්සේට ගෞරව කරමින් මේ උදැස්සන යාත්‍නාව තුළ අපි කාලය ගත කරමු. ඔබ විවිධ පළාත් තුළ විවිධ ගම්මාන නගර තුළ ඔබ මේ යාත්‍නාවට එක්සිත් වෙන විට දෙවියන් වහන්සේ ඔබව බලවත් කරන්නට යනවා. උන්වහන්සේගේ වචනය තුළ ඔබව ශක්තිමත් කරන්නට යනවා. අපේ මුළු හදවතින් අපේ මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට අවශ්‍යයි. අලුයම පිපිද අපි උන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරන විට මහත් වූ ජයග්‍රහණ අපේ ජීවිතයේ මතට නිදහස් වෙන්නට යනවා. එම නිසා දවස බාර කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛයේ අපි යාඥා කරන්නට අවශ්‍යයි. දවසම දෙවියන් වහන්සේගේ ආලේපය තුළ අනුග්‍රහය තුළ අපි දිවි ගමන ගමන් කරන පිණිස අපි උන්වහන්සේව සොයන්නට අවශ්‍යයි. උන්වහන්සේ අනුව ගමන් කරන පිණිස අලුයම පිපිද අපි උන්වහන්සේට යාඥා කරන විට අපේ ජීවිතයේ ජයග්‍රහයක තලයන් තුළට අපි ගමන් කරන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි දකින සුද යොහන් 15 වෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ සඳහන් කර තිබෙනවා උන්වහන්සේ තුල අපට තිබෙනා වූ සම්බන්ධතාවයේ පිළිබඳ. එම නිසා අපි සම්බන්ධතාවයේ තුල පවතිමින් අපි උන්වහන්සේ තුල අපේ දිවි ගමන ඉදිරියට ගමන් කරන්නට අවශ්‍යයි. අපි යාඥා කරන්නට ප්‍රථමයෙන් ඔබ මේ යාඥා කාලයට එකතු වෙන විට දෙවියන් වහන්සේගේ වචනේ ඔබේ එළිදරව්ව ලබාගෙන ඔබ ඉදිරියට ගමන් කරන්නට සූදානම් වෙන්න. අපි දකිනවා අද දවසේ ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය දෙසට අපේ අවධානය යොමු කරන විට ඒ ස්ථානයේ සඳහන් කර තිබෙනවා, දෙවියන් වහන්සේ ඔබ මාගේ දෙවියන් වහන්සේය, අලුයම ඔබ සොයන්නෙමි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි අලුයම අපි උදැස්සන අපි උන්වහන්සේව සොයන්නට අවශ්‍යයි. අපි උදැස්සනින් නැගිටලා අපි දෙවියන් වහන්සේව සොයන විට අපි උන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරන විට අපේ ජීවිතේ බලවත් වෙන්නට යනවා. මිනිසා ඔබේ ජීවිතේ එළිදරව්වක් ඇතුල් කරගන්න සියල්ලට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරන්නට පටන් ගන්න. දෙවියන් වහන්සේට ගීතිකාවල් ගායනා කරමින් ඔබ උන්වහන්සේට නමස්කාර කරන්නට පටන් ගන්න. උන්වහන්සේට යාඥා කරන්නට පටන් ගන්න. දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් සියල්ලට ප්‍රථමයෙන් උන්වහන්සේගේ අභිමුඛයේ කාලයේ ගත කිරීම ඉතාමත් වැදගත්. සහෝදර සහෝදරිනි, මනුස්සා ජීවිතයේ අපි හැම දවසක් තුල යේසුස් වහන්සේ තුල සම්බන්ධතාවයේ තුල පවතිමින් අපේ ජීවිතේ අපි ඉදිරියට ගමන් කරමු. උන්වහන්සේ අපට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, සදාකාලික ප්‍රේමයෙන් යේසුස් වහන්සේ අපව වට කර තිබෙනවා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය සෑම උදෑසනක උන්වහන්සේ අපේ ජීවිතේ මත නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ. එම නිසා සියල්ලටම ප්‍රථමයෙන් අපි දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි උන්වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්නට අවශ්‍යයි. අපේ ජීවිතයේ උසස්ම ස්ථානය අපි උන්වහන්සේට දෙන්නට අවශ්‍යයි. උන්වහන්සේ ගෞරවයත් මහිමයත් උන්වහන්සේ ලබන්න වටිනා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මහිමාන්විතයි.
උන්වහන්සේ ඉරහඳ තාරකාවල් උන්වහන්සේ නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ මේ ලෝකයේ තිබෙන සියල්ල නිර්මාණය කළා වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ දූවිල්ලේ මිනිස්යව නිර්මාණය කළා ජීවනයේ උස්ම දුන්නා වූ දෙවියන් වහන්සේ ਸਰව පරාක්‍රම ਸਰව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට මාර්ගයක් නොමැති වෙන විට මග සැදුවා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ බලවන්තයි ආදරණීය දේව දරුවනි අලුතෙන් මේ යාත්‍නා කාලයට එක්සිතුන ඔබ හැම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මේ උදැස්සන කාලේ නිදහස් වෙමින් තිබෙනවා. එම නිසා උන්වහන්සේගේ ප්‍රේමය තුල ජීවත් වෙන්න අලුයම උන්වහන්සේව සොයන්නට පටන් ගන්න ජීවිතයේ ප්‍රථම ස්ථානයේ උන්වහන්සේට දෙන්න පටන් ගන්න උන්වහන්සේ තුලින් ඔබේ ජීවිතය ආරම්භ කරන්න සීළු වැඩවලට ප්‍රථමයෙන් සීළු ක්‍රියාවලට ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේව සෑම උදැස්සනක සොයමු. උන්වහන්සේව සොයන්නන්ට උන්වහන්සේව සම්බ වෙන්නට යනවා. ඉතා වැදගත් දෙයක්. එම නිසා අපේ ජීවිතයේ ජයග්‍රහයක ස්ථාන තුල අපි ගමන් කරන්නට යනවා. උන්වහන්සේව සොයන විට අපේ ජීවිතේ බලවත් දේවල් ක්‍රියාත්මක වෙන්නට යනවා. පිපාසයෙන් උන්වහන්සේව සොයමු. අපි ආශාවෙන් අපි උන්වහන්සේව සොයමු. මුළු හදවතින් උන්වහන්සේට ගෞරව කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛේ ජීවත් වෙමු. මෙහස්සින් යට පොළවෙන් උඩ මිනිස්සුෙකුට ගැලවීමට දෙන ලද එකම නාමය නම් යේසුස් වහන්සේගේ අනර්ග වූ නාමයයි. ඔබ උන්වහන්සේගේ අභිමුඛයේ තුල ජීවත් වෙන්න අද දවසේ අපි ඔබ උදෙසා යාඥා කරන්නට යනවා. අද දවසේ ඔබ මේ මෙලිදරව් ලබා ගන්න මම සියල්ලටම ප්‍රථමයෙන් මම යේසුස් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට යාඥා කරන්නට යනවා. මං උන්වහන්සේව සොයන්නට යනවා. මං දේව වචනේ මෙනෙහි කරන්නට යනවා. මම නමස්කාර කරන්නට යනවා. සියල්ලටම ප්‍රථමයෙන් මං උන්වහන්සේ තුලින් මගේ ජීවිතේ ආරම්භ කරන්නට යනවා. උන්වහන්සේගේ අභිමුඛයේ යාඥා කරමින් උන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරමින් මම දවස ආරම්භ කරන්නට යනවා. එවිට මම කරන හැම දෙයක් තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත උනස්සේගේ සලස්මිෂ්ඨ වෙන්නට යනවා. උනස්සේගේ අනුග්‍රහය ආලේපය මගේ ජීවිතයේ මත ක්‍රියාත්මක වෙන්නට යනවා. ඔබ මේ එලිදරව්ව ඔබේ ජීවිතයට ලබා ගන්න උනස්සේ තුලින් දවස් ආරම්භ කරන්න. උනස්සේ බලා සිටිනවා. උනස්සේගේ අභිමුඛයට ඔබ පැමිණ යාඥා කරන තුරු උනස්සේ ඔබට ප්‍රේම කරනවා. අද දවස් ආරම්භ කරමින් අපි යාඥා කරමු. විවිධ පළාත් ගම්මාන නගර තුල එක්සිත් වෙමු. අපගේ බලයෙන් අපේ ශක්තිය නොවේයි. දෙවියන් වහන්සේගේ ආලේපෙන් අනුග්‍රහයෙන් අපේ දිවි ගමන ගමන් කරන පිණිස මිනිසා යාඥාව ඉතා වැදගත්. යාඥාව ගැන බලවත් වූ එලිදරව්වක් ඔබේ ආත්මයේ තුල තබා ගන්න යාඥා කරන්නට අවශ්‍යයි. යාඥා කරන්නේ අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසායි. අපි උන්වහන්සේට ආදරය කරන නිසායි. අපි උන්වහන්සේට යටහත් වෙන නිසායි. උන්වහන්සේව අපට අවශ්‍ය නිසායි. අපි උන්වහන්සේගෙන් උපකාර පතන නිසායි. අපි කොමන බලවන්තයන් වුණත් අපි යාඥා කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඉදිරියේ අප සියලු දෙනා යටහත් වෙන්නට අවශ්‍යයි. එම නිසා සෑම දවසක් තුළ අපි උන්වහන්සේගෙන් පිහිට උපකාරයේ බලාපොරොත්තු වෙන්නට අවශ්‍යයි. අපි කුමන දේ ඉගෙන ගත්තත්, අපි කුමන දේ තුල ගමන් කරත්, උන්වහන්සේ ලෝකය ඒ සියලු වැසියන් නිර්මාණය කළා වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. අපි යාඥා කරන විට අපි උන්වහන්සේට යටහත් වෙන්නට යනවා. ප්‍රේමණීය දේව දරුවනි, උන්වහන්සේගේ අභිමුඛේ අපි හැම දවසක් තුල උන්වහන්සේගේ ඒ ප්‍රථම ප්‍රේමයේ තුල අපි ජීවත් වෙන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේට ආදරය කරන්නට අවශ්‍යයි. අප උන්වහන්සේ කැඳවන විට අපි කොයි කොයි ස්ථානවල සිටින්නේ නැද්ද? නමුත් දෙවියන් වහන්සේ අද දවසේ අපව බලවත් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේගේ අභිමුඛයේ හැම දවසක් තුල යටහත් වෙමින් අපි උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ අනුවම ගමන් කරමු. ජීවිතයේ සෑම දවසක් ආරම්භ කරන උන්වහන්සේ තුලින් යාඥාවෙන් නමස්කාර කරමින් උන්වහන්සේගේ උතුම් වචනය මෙනෙහි කරමින් උන්වහන්සේ අපව ආලෝකමත් කරන්නා වූ දිවියන් වහන්සේ මොද දවසේ අපව බුදුසහා යාඥා කරන්නට යනවා. ඔබේ ස්ථානයේ තුල එක්සිත් වෙන්න අප ඔබ බුදුසහා යාඥා කරන්නම්.
ඔබේ නිස්ථානය තුළ ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවනං ඔබ යේසුස් වහන්සේට යාඥා කරන්නට පටන් ගන්න. මේ වෙලාවේ අපි යාඥා කරන විට උන්වහන්සේ තුළින් බලවත් පිළිතුරු පැමිණෙන්නට යනවා. අද දවසේ ඔබට යම් ගැටලුවක් තිබෙනවනං යම් අමාරුකමක සිටින කෙනෙක් මේ උදෑසන යාඥාවට එක්සිත් වෙලා සිටිනවනං යම් රෝගීක සිටින කෙනෙක් යම් ණයබරක යම් ආර්ථික ගැටලුවක සිටින කෙනෙක් ඔබේ ජීවිතයේ ඉදිරියට ගමන් කරන්න යම පහසුතාවයකට ඔබ ලක් වෙලා ඔබ ආත්මිකව ආර්ථිකව කඩා වැටිලා ඔබ යම් ස්ථානයක සිටිනවා නම් අපි උන්වහන්සේට යාඥා කරමු. ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ ඔබට පිළිතුරු දෙමින් ඔබව නිදහස් කරන්නට යනවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. එම නිසා ඔබ කල්පනා කරන්න එපා ඔබේ ජීවිතයේ තිබෙන ගැටලු ගැන. යේසුස් වහන්සේට යාඥා කරන්නට පටන් ගන්න. උන්වහන්සේ ඔබව සියලු දේවල් වලින් බුදවන්නට යනවා. දන්නවද, උන්වහන්සේට බලය තිබෙනවා ඕනම ස්ථානයකින් ඔබව ගලවන පිණිස, සියලු දෙනාව මුදවන පිණිස උන්වහන්සේට බලය තිබෙනවා. එම නිසා අපි යාඥා කරමු. අද දවසේ ඔබ කුමන වාතාවරණයක සිටියත් අපි උන්වහන්සේට යාඥා කරන විට උන්වහන්සේ ඔබව ගලවන්නට යනවා. උනාසි ඔබ ඉන්නා සියලු ප්‍රශ්න ගැටළු වලින් ඔබ මුදවන්නට යනවා. එම නිසා ඔබේ පවුලයන් වේදනාවකට පත් වෙලා සිටිනවද, ඔබ දුක් වෙන්න එපා. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන්නා වූ, ඔබ ගලවන්නා වූ දිවියන් වහන්සේ. හොඳයි, ඔබ ඉන්න ස්ථානයේ තුල එක්සිට් වෙන්න අප සියලු කාරණා උදෙසා අපි දිවියන් වහන්සේට යාඥා කරන්නට පටන් ගමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ සර්ව බලධාරී උතුම් දෙවි පියාණනි, ඔබ වහන්සේ අහස්සත් පොළොවත් එහැති සියල්ලත් නිර්මාණය කළා වූ ජීවමාන දෙවියන් වහන්සේ. පියාණනි, අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උදැස්සන යාඥාවට එක්සිත් වෙන සෑම ජීවිතයක් අපි ඔබ වහන්සේට බාර කරමින් යාඥා කරනවා. පියාණනි, විවිධ පළාත් ගම්මාන නගර තුල ස්වමිනි බොහෝ සෙනග ස්වමිනි මේ යාඥා කාලයට දිනපතා එක්සිට් වෙමින් සිටිනවා. ස්වමිනි, ඔබ වහන්සේගේ ප්‍රේමයයි අපේ හැකියාව අපේ ශක්තිය නොවේ. ඔබ වහන්සේ සෙනගට ආදරය කරන නිසා ඔබ වහන්සේගේ අනුග්‍රහය ආලේපේ කරනු කොටගෙන ඔවුන්ව නිදහස් කරන නිසා අපි ඔබ වහන්සේගේ අනර්ග නාමයට ගෞරව කරනවා. දිව්‍ය පියාණනි, දවස ආරම්භ කරමින් යාඥා කරනවා. ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ අනුග්‍රහය සෙනඟ තුල නිසා ස්තුතියි. දැන් පියාණනි, අද දවසෝ නිදිරියටම ගමන් කරන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. මහත් වූ බලය, ආලේපය, අනුග්‍රහය, ඔබ වහන්සේගේ උතුම් වචනය, එළිදරව්ව ස්වාමිනි සෑම කෙනෙක් මත බලවත් ලෙස නිදහස් කළ මැනව ආත්මන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ගමන් කරන්නට හැම කෙනෙක්ට උපකාර කරන්න ස්වාමිනි. අද දවසේ ඔබ වහන්සේ අපිට එළිදරව් කළා වූ පණිවිඩය තුළ ජීවත් වෙන්නට හැම කෙනෙක්ට උපකාර කරන්න පියාණනි. හැම උදෑසනක ඔබ වහන්සේගේ අභිමුඛේ සියල්ලට ප්‍රථමයෙන් ස්වාමිනිය ඔබ වහන්සේ තුළ ජීවත් වෙමින් දවස ගත කරන්නට කරුණාව දෙන්න. පියන්නේ, අපි හැම කෙනෙක්ට උපකාර කළ මැනව ඔබ වහන්සේ උතුම් දෙවියන් වහන්සේ දැන් විවිධ පළාත් ගම්මාන නගර තුල උදැස්සන යාඥාවට එක්සිත් වෙන හැම කෙනෙක් මත ස්වාමිනී ඔබ වහන්සේගේ මහත් වූ බලය ඔවුන්ගේ ජීවිතේ මත ගලා යන නිසා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ස්වාමිනී, ඔබේ නාමයට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. අප ගිනි මැදින් ජල මැදින් රැක ගන්නා වූ දිවියන් වහන්සේ ස්වාමිනී ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනී, මේ උදැස්සන අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ මහත් වූ අනුග්‍රහය ඔවුන්ගේ ජීවිතේ මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ස්වාමිනී, ආශිර්වාද කළ මැනව දරුවන් අධ්‍යාපනයේ තුල ඔබ වහන්සේගේ සැලසුම් තුල ගමන් කරන්නට දරුවන්ට උපකාර කළ මැනව පියාණනි, සියලු බාධාවල් කඩා වැටේවා. ඔබ වහන්සේගේ අනුග්‍රහය දරුවන්ගේ ජීවිතේ මත ක්‍රියාත්මක වේවා. ස්වාමිනී, ව්‍යාපාර ගොවිතැන් යේසුස් වහන්සේගේ නාමයෙන් සඵල වේවා. ඔබ වහන්සේ තුලින් ස්වාමිනී
බලවත් වූ ආශිර්වාදය ඔවුන්ගේ ජීවිතේ මත නිදහස් කළ මැනව සොමනි අද දවස තුල රැකියාවන් තුලට සෙනඟ පිටත් වෙලා ගමන් කරන විට සොමනි ඔවුන් ආරක්ෂා කළ ගන්න ඔවුන් රැක ගන්න පියාණනි ඔබ හස්සේගේ ආලෝකයෙන් ඔවුන්ව වට කරන්න කියලා යාඥා කරනවා දවස ජයග්‍රහයිකව ගත කරන පිණිස සොමනි සෑම කෙනෙක් මත ඔබ හස්සේගේ බලවත් වූ අනුග්‍රහය ක්‍රියාත්මක වේවා ආශිර්වාද කරන්න දෙවි පියාණනි සියලු දෙනා ඔබ හස්සට බාර කරමින් යාඥා කරනවා රෝග සුව වේවා ණය ගැටලු විසඳේවා ආර්ථික ප්‍රශ්න විසඳේවා සොමනි ඔබේ අනුග්‍රහය බලවත් ලෙස ක්‍රියාත්මක වේවා ආශිර්වාද කළ මැනව පියාණනි සොමනි අපි යාඥා කරනවා දේශයේ මත සිටිනා වූ සියලු සෙනඟ වෙනුවෙන් විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුල සොමනි උදෑසන යාඥාවට එක්සිත් වෙන ඔබ හස්සේව විශ්වාස කරමින් ඔබ හස්සේ අනුව ගමන් කරන සෙනඟ බාර කරමින් යාඥා කරනවා දෙවි පියාණනි මහත් අනුග්‍රහය ඔවුන් මත නිසා ස්තුති පළාත් මත ඔබ හස්සේගේ ආලෝකයේ ක්‍රියාත්මක වේවා සිළු අන්ධකාරික ක්‍රියාවන් යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ කඩාවැටේවා අන්ධකාරයේ දුෂ්ටාත්මික ක්‍රියාවල් යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ කඩා දමනවා පළාත් මත ආලෝකයේ ක්‍රියාත්මක වේවා දැන් සුද්ධාත්මන වහන්සේගේ ආලේපේ නිදහස් කරනවා මේ උදැස්සන කාලේ පළාත් වලට ඉහළින් දෙවියන් වහන්සේගේ සැලසුම් බලවත් ලෙස නිදහස්න පිණිස ස්වාමිනී ආශිර්වාද කළ මැනව ඔබ හස්සේගේ සැලසුම් දේශයේ මත ඉෂ්ට කරන්න ස්වාමිනී ඔබ හස්සේගේ බලය දේශයට ඉහලින් ක්‍රියාත්මක වේවා ඔබ හස්සේගේ පරාක්‍රම බලය ස්වාමිනී දේශයේ ස්පර්ශ කළ මැනව සුද්ධාත්මන වහන්සේගේ ආලේපේ කරුණු කොටගෙන සිළු අන්ධකාරයේ ක්‍රියාවල් කඩා දමනවා අධිපතිකම් පරාක්‍රමධාරී අන්ධකාර ලෝක මුලා දෑනි දුෂ්ටාත්මික ක්‍රියාවල් නාස්රිය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සම්පූර්ණ කඩා පැඳ දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආලෝකය සෑම කෙනෙක් මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා ජාතීන් මත ආලෝකයේ ක්‍රියාත්මක වේවා ප්‍රදේශයන් මත ගම්මාන නගර මත දෙවියන් වහන්සේගේ බලවත් වූ එළිදරව් සැලස්ම සොමනි බලවත් ලෙස නිදහස් වෙමින් තිබෙනවා පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ඔබ වහන්සේගේ ආලේපේ කරුණ කොටගෙන සොමනි සිළු අන්ධකාරික ක්‍රියාවල් උදුරා දමනවා සිළු අන්ධකාරික ක්‍රියාවල් කඩා දමනවා පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආලෝකය සෙනඟ මත නිසා ස්තුති සොමනි සුබාරංචි ආලෝකය සෙනඟ මත ව්‍යාප්ත වෙමින් තිබෙනවා ජාතීන් පළාත් ගම්මාන නගර උදෙසා යාඥා කරනවා ස්වාමිනි සෑම ස්ථානයක් මත සුද්ධාත්මන වහන්සේගේ බලය කරුණු කොටගෙන දැන් ස්වාමිනි බලවත් ක්‍රියාවල් සිදු වේවා සිළු අන්ධකාරික ක්‍රියාවල් කඩා දමනවා සුද්ධාත්මන වහන්සේගේ ආලෝකය නාස්රිය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ස්වාමිනි බලය ක්‍රියාත්මක වෙනවා පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් අදුර කඩා දමනවා උදුරන්ඩ සහ කඩා දමන්ඩ වශ්‍ය දී ඇති බලය කරුණු කොටගෙන සුළු අන්ධකාරයේ ක්‍රියාවල් පරාජය කරමින් ඔබ හස්සේගේ සුද්ධ දෑතට සෙනඟ බාර කරමින් යාඥා කරනවා ඔබ හස්සේගේ ආලෝකය ඔබ සැලස්ම දේශයේ මත ඉෂ්ට වේවා ඔබ කැමැත්ත කරනු ලැබේවා පියාණනි ඔබ හස්සේගේ නාමය ස්වාමිනි දේශයේ දිහලින් නිදහස් කළ මැනව ඔබ හස්සේ අපගේ ආලෝකයයි ජාතීන්ව ආලෝකමත් කරන්නා වූ ඒ සත්‍ය වූ සැබෑ වූ ආලෝකය නම් යේසුස් වහන්සේගේ බලවත් ආලෝකයයි ස්වාමිනී ආශිර්වාද කළ නිසා ස්තුති ඔබ වහන්සේගේ අනුග්‍රහයේ දෑතට බාරයි ස්වාමිනී යම් නිවසක් භූමියක් තුල ස්වාමිනී යම් පීඩාවකට ලක් වෙලා සිටිනවද සෙනඟ යම් අන්ධකාරික ක්‍රියාවක් නිසා ජීවිතයේ ස්වාමිනී යම් බාධාවකට ලක් වෙලා සිටිනවද දැන් ඔබ වහන්සේ දී ඇති ආලේපේ කරුණ කොටගෙන සම්පූර්ණ මුදාහරිනවා සුද්ධාත්මන වහන්සේගේ බලය කරුණ කොටගෙන දැන් ආලේපය නිදහස් කරන යේසුස් හස්සේගේ නාමයෙන් සිළු නිවස භූමි ආලෝකමත් වෙන පිණිස ඔබ හස්සේගේ බලය සොමිනි දැන් ප්‍රකාශ වෙන නිසා ස්තුති කතා කරන යේසුස් හස්සේගේ නාමයෙන් ආලෝකමත් වෙන පිණිස ගම්මාන නගර පළාත් ආලෝකමත් වෙන පිණිස ප්‍රකාශ
කරනවා දෙවියන් වහන්සේගේ වචනය ආලෝකමත් වේවා ජාතීන් ආලෝකමත් වේවා ගම්මාන ආලෝකමත් වේවා පළාත් ආලෝකමත් වේවා දේශය ආලෝකමත් වේවා ස්වාමී වූ යේසුස් වහන්සේගේ බලවත් වූ අනර්ග නාමයෙන් ස්වාමිනි ඔබ වහන්සේගේ ආලෝකය දැන් පළාත් මත බලවත් ලෙස ක්‍රියාත්මක වෙනවා දිව්‍ය පියාණනි අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ කැඳවීම කරුණ කොටගෙන ස්වාමිනි අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ සැලසුම් දේශයේ මත පළාත් ගම්මාන නගර තුල ජාතීන් මත ස්වාමිනිෂ්ට වෙන පිණිස අපි යාඥා කරනවා ඔබ අභිමුඛේ ਸਰව බලධාරී උතුම් දිව්‍ය පියාණනි ඔබ වහන්සේගේ ආලෝකය දේශයේ පළාත් ගම්මාන නගර වලට ඉහළ නිදහස් කරමින් ස්වාමිනි බලවත් වූ කැළවීමේ ආලෝකය ස්වාමිනි නිදහස් කළ නිසා ස්තුතියි ඔබ වහන්සේ ස්වාමිනි සුළු අන්ධකාරික වියගස් කඩා දමන පිණිස ඔබ වහන්සේගේ ආලේපේ නිදහස් කර තිබෙනවා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා දැන් ස්වාමිනි පළාත් මත සුභ ආරංචියේ බලවත් ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ඔබ වහන්සේගේ සනස්ම දේශයේ මත ඉෂ්ට වෙන පිණිස අපි ඔබ වහන්සේට බාර කරමින් ඔබ අභිමුඛයට හත් වෙනවා ਸਰව බලධාරී දිව්‍ය පියාණනි ඔබ වහන්සේට සියලු මහිමේ ගෞරව සොමින් ඔබ අභිමුඛයට හත් වෙනවා ඔබ සලස්ම සෙනග මත ඉෂ්ට වේවා ඔබ කැමැත්ත කරනු ලැබේවා ඔබ නාමයේ උසස් වේවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිව්‍ය පියාණනි හොඳ දවසේ විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුල උදැස්සන යාත්‍නාවට එක්සිතන ඔබ හැම කෙනෙක්ට ස්වාමීන් වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කර තිබෙනවා ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය උන්වහන්සේට ලං වෙන්න උන්වහන්සේට යාත්‍නා කරන්නට උන්වහන්සේ බලවත් වූ පිළිතුරු නිදහස් කරන්නට යනවා ඔබ උන්වහන්සේට යාත්‍නා කරන විට ඔබ උන්වහන්සේට නමස්කාර කරන විට ඔබ උන්වහන්සේ තුල ජීවත් වෙන්නට යනවා උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන විට ඔබ උන්වහන්සේ තුල ජීවත් වෙන්නට යනවා දිව්‍යන් වහන්සේට ප්‍රේම කරමු උන්වහන්සේගේ අභිමුඛේ ජීවත් වෙමු අද දවසේ ඔබ ආශිර්වාද ලද්දෙක් දේව දරුවනි ඔබ සියලු දෙනා ඔබ කුමන පසුබිමක් තුලින් ගමන් කරන කෙනෙක් වුවත් ඔබ බලවත් වූ ආශිර්වාද අද දවසේ ලබා තිබෙනවා යේසුස් වහන්සේට ප්‍රේම කරන්න උන්වහන්සේ සමස්ත ලෝකවාසී සියලු දෙනාගේ ਸਰව බලධාරී දිව්‍යන් වහන්සේ උනාසී ඔබේ ආලෝකයයි උනාසී ඔබේ ජීවනයයි ජීවිතයයි ප්‍රීතියෙන් ජීවත් වෙන්න ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි